ඉන්දියාව පකිස්ාන සම ගැටුනොත් ඒගේ ලංකාවේ ජාතිකරසවට බලපාන්නේ කෙසේද? චීනය නැගටීමට ඇමරිකාව විරුද්ධයි ඒක ලංකාවට බලපාන්නේ කෙසේද? ISIS සංවිධානය ක්‍රියාකාරකම් නිව්සීලන්ත පල්ලියට මුස්ලිම්වරුන් බොරුන් ඝාතනය කිරීම IS එක ඒක බලන්නේ කෙසේද? ඒ තුලින් ලංකාවගේ රටකට ප්‍රහාර එල්ලවිය හැකිද? ඒ සියලුම ආරක්ෂක ආර්ථික දේශපාලන සමාජීය කරුණු බුද්ධ්‍යාංශ විදිහින් කළමනාකරණය කර යුතුයි, අධ්‍යයන කළ යුතුයි, ඒව තක්සරු කළ යුතුයි. තක්සරු කිරීමෙන් අනතුරුව තීරණ ගන්න උන්ට තීරණ ගැනීම සඳහා ලබාගත් දත්ත ලබා දිය යුතුයි. ඒ නිසා කිසිසේත් ඔවුන්ට මේ වගකීමෙන් මිදෙන්න බෑ. ඒක අනාගතයේ දවසක තීරණය වෙයි. CIA, ඒ වගේම මොසැඩ් සංවිධානය, ඒ වගේම රෝ සංවිධානය, මේ සියලුම සංවිධාන ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා ඒගොල්ලන්ගේ බුද්ධ්‍යාංශ සම්බන්ධයෙන්. එතන මොසැඩ් එක තියෙන්නේ ඊශ්‍රායලයේ, අරාබියේ තියෙන රටවල් 22ක්. ඒ රටවල් 22ම මැද්දේ ඉන්න ඊශ්‍රායලයේ රටවල් 22ම සතුරෙක්. ඒ රටේ හැම කෙනාම බුද්ධ්‍යාංශී සමාජික. ඒගොල්ලන්ගේ අතේ තියෙන්නේ ෆෝන් එකක්, ෆොටෝ ගන්න පුළුවන්. ඒ නිසා තමයි බුද්ධ්‍යාංශ නිසා තමයි ඊශ්‍රායලයේ බේරලා තියෙන රටවල් 22ක සතුරුකම් මැද්දේ. ඒ නිසා තමයි පසුගිය රජෙන් මේ බුද්ධ්‍යාංශ වර්ධනය කරලා බුද්ධ්‍යාංශයට පුහුණුව ලබා දීලා බුද්ධ්‍යාංශ තහවුරු කළේ. යුද්ධය අවසන් වුණාට පස්සේ පාස්කු ඉරිදා බොහොම්බේ යනකම් රාජාලියක් අහසේ ඉඳගෙන පොළොව දෙස බලා ඉන්න යම්සේද එයා කරන තමයි බුද්ධ්‍යාංශ ලංකාව දිහා බලන්නේ. ඒ නිසා තමයි කිසිදු ආකාරයකින් තස්වාදී ක්‍රියාවක් මේ පොළොවේ සිද්ධ නොවුනේ. ඒ නිසා බුද්ධ්‍යාංශ තේරීම් කාරක සභාවට කැඳවීම අතිශය භයානකයි. අතීතයෙන් අපි පාඩම් ඉගෙන නොගන්නා බවක් තමයි මට නම් පේන්නේ. කෙනෙක් තරක කරන්න පුළුවන් බුද්ධ්‍යාංශයේ ප්‍රධානියාව තේරීම් කාරක සභාවට ගෙනාවා, ඒක වැරදි. එයාව එයාගේ නම ප්‍රසිද්ධ කරා පත්‍රේ, ඒක නිසා ගෙනවට ගමන් නැහැ කියලා. එකපාරක් කරපු වරදක් තාපාරක් කරන්න බෑ. අපි පාඩම් කවදාකවත් ඉගෙන ගන්න පාටක් මට නම් පේන්නේ නැහැ මේ රටේ. මොකද රටව රාශියක මම සංචාරය කරලා තියෙනවා. ඉතා උසස් මට්ටමේ අය මුණ ගැසලා තියෙනවා. අපි නැවත නැවත ඒ වර්ධන කරන බව පේනවා. අවසාන වශයෙන් මට ප්‍රකාශ කරන්න නැත්තේ බුද්ධ්‍යාංශ ජාතික ආරක්ෂාවේ කොඳුන ආරටියයි. ජාතික ආරක්ෂාව රටේ කොඳුන ආරටිය. රට රැකීමට ජාතික ආරක්ෂාව අවශ්‍යයි. ජාතික ආරක්ෂාව රැකීමට බුද්ධ්‍යාංශය අවශ්‍යයි.